අපි බලාගෙන ඉන්නේ දිගටම සති කිහිපයක බලාගෙන ඉනවා තෘප්තිමත් දීර්ඝායස කේනාව මාතෘකා යටතේ තෘප්තිමත් දීර්ඝායස ඒකෙන් කාරණාවල් ගණනාවක් අපි බලාගෙන ආවා. අපි ගිය සතියේ බැලුවා ගලාති තුන්වෙනි පරිච්ඡේදයේ 13 වෙනි පදයේ අනුව ගසක එල්ලන සියලු දිනාම සාපලද්දෝය කිය තිබෙන පරිදි ක්‍රිස්තුස් වහන්සේ අපගේ සාපය උන්වහන්සේ අරගෙන අපේ අපිව ව්‍යස්තාවේ සාපයෙන් අපිව මුදවා තිබෙනවා කියලා. ව්‍යස්තාවේ සාපය කියන්නේ ආදම්ගේ කාලේ ඉඳලාම මේ පොළවට මොනමොන සාප දීලා තිබුණා ඒ සාප වලින් යේසුස් වහන්සේ අපි මුදවා ඉවරයි. කිසිම සාපයක් යේසුස් වහන්සේව පිළිගත්ත කිසි කෙනෙක්ව කිසිම සාපයක් පාලනය කරන්න බෑ, බලය නෑ. ආමෙන්. ඒකෙන් අපි ගියසත බැලුවා මරණයත් ඒකෙන් එකක්. ආමෙන්. ඉතින් නැවත වරක් අපි පෙරලමු ගීතාවලිය 91 දාසය. ඔහු මුදා ගෞරවයට පමුණුවන්නෙමි. දීර්ඝාෂෙන් ඔහු සෑහීමට පමුණුවා මාගේ ගැලවීම ඔහුට දක්වන්නෙමි. දීර්ඝායසෙන් ඔහුව සෑහීමට පමුණුවා මාගේ ගැලවීම ඔහුට දක්වන්නෙමි. right. ඉතින් මෙතන වචන තුනක් මම විශේෂයෙන්ම බැලුවා. හෙබ්‍රු භාෂාවෙන් කුමක්ද කියන කියලා මේ පදය අනුව පළමුවෙන්ම සෑහීම කියලා කියන වචනයට හෙබ්‍රු භාෂාවෙන් කියartifactIdනවා සාබා කියන වචනය. සාබා කියන වචනය ඒ වචනේ විල්ලා ඒ කියන්නේ සෑහීමින් පිරි තිබෙනා වූ ජීවිතය. ඒ කියන්නේ කිසි දෙයකින් අපට අඩුපාඩු නැහැ. කිසි දෙයකින් අපට අඩුපාඩු නොවන විදියට දෙවින් මාංශ සුවය පැත්ත ගත්තනම් කිසිම අඩුපාඩුවක් නැහැ. සම්පූර්ණ දිව්‍ය සුවය අපට දෙන විදියට මුදල් වශයෙන් බලනවා නම් අත වශයෙන්ම ඒකිනුත් කිසිම අඩුපාඩුවක් නැතුව අපි දෙවින් මාංශ ආශිර්වාද ඇඳුම් පළඳු වලින් කිසිම අඩුපාඩුවක් නැති විදියට right. එකෙන්නේ අපගේ ජීවිතය සම්බන්ධ කාරණා කුමක් වේවා ඒ කිසි දෙයකින් අපි අඩු පාඩු නැති විදියට සම්පූර්ණ වීමෙන් දෙවිනාන්ස අපේ තෘප්තිමත් කරනවා කියලා තමයි right. ඉතින් අතෝෂිම අපි මේ ලෝකේ ජීවත් වෙනකොට අපිට අඩුපාඩු තිබෙනවා නැතෝ නෙමෙයි. නමුත් අපි බලන්න ඕනේ අපගේ ජීවිතයේ කොයි වගේ තිබුණ නොමුත් ජීවිතය අනුව දෙවින් මාංශගේ වචනේ වෙනස් කරන්න නැතුව දෙවින් මාංශගේ වචනේ අනුව අපගේ ජීවිතය වෙනස් කළ යුතුයි. ආමෙන්. සමහර විට අපි ලැඩ වෙනවා. ලැඩ වුණාට ඒක අපගේ ජීවිතේ යම්කිසි වැරදක් තිබෙනවා. පාපය කියලා කියන්නේ දැන් උදාහරණ බලමු. අපි දැන් කතා කරන්නේ දීර්ඝායස කියන මාතෘකාව යටතේ. අපිට දන්නවා දැන් දුම්පානය කළා නම් සිගරට් හරි බීඩි හරි සුරුට හරි බොනවා නම් අනිවාර්යයෙන්ම අපගේ ශරීරයට හානියක් ගේනවා. අපගේ සිස්ටර් ඉන්න නර්ස් කෙනෙක් එයා කියයි විස්තර කරලා right. දුම්පානය කරන එක හොඳ නැහැ, ශරීරයට හානිය ගේනවා right. නරක පුරුද්දක්. දැන් බීම ගැන කල්පනා කරනවා නම් අරකු right මන්දනේ ලංකාවේ තියෙන කසිප්පු අරව මේව තියෙන ඔක්කොම ඒවා හොඳ නැහැ ශරීරයට. උඟක් කල් ජීවත් වෙන්නේ ඉඩ දෙන්නේ ඒක අපේ ශරීරයේ යම්කිසි ආකාරයෙන් මරා දමයි, විනාශ කරයි. ඒ වගේ මම කල්පනා කළා අපි ඒවා විතරයි බලන්නේ. ඒක එක පැත්තක් ගඳ ගන්නවා ජීවිතේ මම අතින් අල්ලලත් නැ ඒ දේවල්. දැන් කල්පනා කරලා බලන්න සීනිගෙන පොඩ්ඩක් සීනිගෙන අපි කල්පනා කරන්නේ
ඒ ගඳ ගන්න රස නිසා කාලා දානවා අපේ ශරීරයේ හානිය ගෙනවා. අපි හිතන්නේ තිබැත්තේ right අපි ප්‍රඥාවන්තව ඉන්නවා නම් අපි උඟක් දුරට ලෙඩ නැතුව රෝගේ නැතුව අපි ආරක්ෂා කරගන්න පුළුවන්. අපි කතා කළා කලින් කලිනුත් ව්‍යායාමයේ කලින් නැත්තම් ලෙඩ වෙනවා. ඒ ඔක්කොම අපගේ වැරද්ද, අපගේ අඩුපාඩු right. ඉතින් මෙතන අපි කතා කරන්නේ කිසි දෙකක් මුදල් පැත්ත බලනවත් හරි අපි සමහර විට අපිට මුදල් අඩුපාඩු තිබෙනවා. නමුත් දෙවින් මාංශයේ වචනේ අනුව අපි සතුටින් මුදල් පිරි ඉතිරෙන විදිහට අපගේ ජීවිතය තිබිය යුතුයි. දැන් අද කාලේදී සඵලත්වයට විරුද්ධව මිනිස්සු දේශනා කරනවා. සඵලත්වය විශ්වාස කරන්නේ නැහැ. නමුත් දෙවින් මාංශය මම හැම වෙලෙම කල්පනා කරනවා දැන් සඵලත්වයට විරුද්ධව දේශනා කරන අය ඒගොල්ලන් ජීවත් වෙන විදිය බලන්න කොයි වගේද? ඒගොල්ලන් නිවස දිහා බලන්න මාළිගාවක් වගේ ජීවය නිවසෙති. තමන් පාවිච්චි කරන වාහනය සුබෝධි වාහනේ පාවිච්චි කරන්නේ right. නමුත් ඒගොල්ලන් කතා කරන්නේ දිලුඳුකම ගැන. ඒකේ මිනිස්සුන්ව රවටන දේශනාවල්. මම කියන්නේ මේ වෙලෙම සඵලත්වයට විරුද්ධව කවුරු හරි කතා කරනවා නම් ඒගොල්ලන් ආදර්ශකෙට උදාහරණයකට අපිට ජීවිතවල පෙන්වන්න ඕනේ. තමන්ගේ ගෙවල් විකුණලා වාහන විකුණලා බැංකුවේ තියෙන සල්ලි ඔක්කොම එළියට අරගෙන ඉඩම් කඩම් ඔක්කොම විකුණලා ඒවා දිලිඳුන්ට දීලා පේමන්ට් එකේ නිදාගත්තා නම් ජීවිතවල අපිට පෙන්වුවා නම් එයව අනුගමනය කරන්න පුළුවන් දිලිඳුකම හොඳයි කියලා. කිසි කෙනෙක්ම කරන්නේ නැහැ. දේශනාවට පමණක් දිලිඳුකම ගැන දේශනා කරනවා. ජීවිත වෙන ආකාරයේ ඒක සම්පූර්ණ වෙන පැත්ත තියෙන්නේ. ඒක මිනිසුන්ට බොරු කියලා වචනේ කොහෙවත් කියලා නැහැ. දිලිඳුකම දෙවිනාංශකින් එනවා කියලා අපගේ අකීකරුකම තමයි දිලිඳුකමට ගෙනියන්නේ. ඊළඟ පැත්ත මම බලනකොට මම කල්පනා කළා දෙවින් මාංශිත උන්වන්සේ වචන අපි කීකරු වෙනවා නම් මොනවද වෙන්නේ? අකීකරු වෙනවා නම් මොනවද වෙන්නේ? කීකරු වෙනවා නම් දෙවින් මාංශ ආශිර්වාද කරනවා. අකීකරු වෙනවා නම් ආශිර්වාද නැහැ. බයිබලෙ කැති වෙනවා හිතෝපද පොතේ දෙවින් මාංශගේ ආශිර්වාදය තමයි අපට පෝෂකකම ගෙන්නේ. එන දෙවිනාංශික ආශිර්වාද නැත්තම් දිලුදුකම ඉන්නේ. මිනිස්සු බයිබලේ කියවන්නේ ඒකයි ප්‍රශ්නය right. දැන් මෙතන කියතිබන පරිදි ගීතාවලිය 91:16 වචනවල මේ සෑහීමට පත්වෙන ජීවිතය නම් ඇත්තටම තෘප්තිමත් පිරණ හැම දෙයකම පිරුණා වූ ජීවිතය. දැන් මම උදාහරණ කිව්වා. දැන් ගිය මාසේ මට දෙවින් මාංශ ෂර්ට්ස් 17ක් ටී-ෂර්ට් 6ක් දෙවින් මාංශ මට ආශිර්වාද කළා. මගේ වැරද නෙමෙයි. ඔව්. දෙවින් මාංශ මට ආශිර්වාද කරපු විදිය. ඉතින් උදේට අපි කල්පනා කරා මොනවද අඳින්නේ? එච්චර ඇඳුම් තිබෙනවා දෙවින් මාංශ ආශිර්වාදය ඇතරම මගේ කබඩ් එකේ දාන්න ඉඩ නැහැ. එච්චරට ඇඳුම් මට දෙවිනාංශ ආශිර්වාද කරලා තිබුණා. ඒක එවිල්ලා මම විශ්වාස කරනවා ඒ වගේ මම දෙන එකනක් right. මම දෙවිනාංශගේ වචනය පරිදි මම දෙන එකනක් දෙනකොට මම දෙනවා කෙන ඉරිච්ච තව කෙනෙකුට අඳින්න බැරි වගේ මම දෙන්නේ නැහැ. තියෙන දේවල් වලින් හොඳ ඇඳුම් අරගෙන අනිත්ට ආශිර්වාද කරනවා. දෙවිනාංශ අනිත් පැත්ත මට අස් වෙන දෙනවා right. බැපරොත් පමණයි අස් වෙන එන්නේ. ඉතින් මම කල්පම කියන්න ආවේ දෙවින් මාංශික සැලසුම එවිලා උන් මාංශික දරුවන් සම්පූර්ණ සෑහීමට පත් වෙන විදිහට හැම දෙකම පිරි ඉතිරලා ජීවත් වෙන්න ඕනේ. ආමෙන්. ඒ වගේම
මෙතන කියා තිබෙනවා 91 16 දීර්ඝාෂෙන් ඔහු සෑහීමට පමුණුවා මාගේ ගැළවීම ඔහුට දක්වන්නෙමි. මේ දීර්ඝ ආයුෂ ආයුෂ කියන වචනයට හෙබ්‍රු භාෂාවෙන් කියා තිබෙනවා යෝමේ කියන වචනය. හෙබ්‍රු භාෂෙන් යෝමේ කියන වචනය. ඒකේ විලා පොදුවෙන් ගන්නවා නම් අතරම කාලය ගෙනයි සමන් වෙන්නේ. කාලය ගෙන තවතාකර කියනවා නම් අපගේ වයස ගෙන වයස ගැන කතා කරනකොට සම්පූර්ණම මට ජීවත් වෙලා ඇති කියන තරමට ජීවත් වෙන තරම් දෙවිනාංශ අපි සුවෙන් තියා ගන්නවලු. අපිට දන්නවා කිසි කෙනෙක් වයසට ගියත් හරි 100 පෙන්නත් හරි මරණ කැමති නැහැ. ඒක මිනිසෙන්ගේ සාමාන්‍ය කැමත එක. පණ එදේදී හරි ඉනවා. Right? දෙවිනාංශ දෙන්නා පොරොන්දු වෙවිලා අපිට මේ මෙතන කියා තිබුණ පරිදි අතරම මේ කියන්නේ යෝමී කියන වචනේ තව වචන තමයි අර්ථය සදා කාලය. ඕ හෙබ්‍රු භාෂාවෙන් කියන යෝමී කියන සදා කාලයට. ඒ කියන්නේ දෙවිනාංශගේ සැලසුම අනුව දෙවිනාංශ ආදම් සහ ඒවව මවපු වෙලාවදී මරණය ඒගොල්ලන්ට කිව්වේ නැහැ. කණ්ඩේපා කියනව යාපස මේ යාපස නපුර මේ දැනගෙන මේ ගහේ කණ්ඩේපා කන දවසේ තමයි නම 80යි කියලා කිව්වේ. කෑව නැත්නම් සදා කාලෙම ජීවත් වෙලා ඉති. ඒක තමයි දෙවෙනිදා සලසන මනුෂ්‍යයාට. අපි සදා කාලෙ ජීවත් වෙන්න ඕනේ. ඉතින් ඒක තමයි දාවිත් මිත්‍ර කියන්නේ 91 වෙනි ගීතාවලියේ සදා කාලෙටම අපි ජීවත් විය යුතුයි. දීර්ඝායස ගැන කතා කරමු. right ඉතින් අපි සැලසුම් දාගත්තා නම් වයස 60ක් පෙන්නම අපි මරනවාද කියලා දාගත්තා නම් මරනවා දීර්ඝායස අපිට දෙවිනාස දෙනවා කියලා පොරොන්දු වෙලා තියෙනවා නම් අපි පුළුවන් තරම් ජීවත් වෙන්න බලමු ආමේ ඔව් අපි විශ්වාස කලේ නැත්නම් දෙවිනාස උදව් කරන්නේ නැහැ අපි මොනවා විශ්වාස කරනවද ඒ දේ තමයි දෙවිනාස අපට කරන්නේ ආමෙන්. ඉතින් අද දවසේ විශේෂයෙන්ම වෙනපෙත්තක් මම ගෙනින්න යනවා මේ කොහොමද දීර්ඝායස ලබාගෙන ජීවත් වෙන්නේ කියලා. හිතෝපස 18 20 21 මිනිසියෙකුගේ බඩ තමාගේ මුඛයේ පලෙන් පිරී තමාගේ තොල්වල අස්වැන්නෙන් ඔහු සෑහීමට පැමිණේ. මරණය ජීවනය දිවේ වසඟේ ඇත්තාහ ඊට ප්‍රියවන්නෝ එහි ඵල භුක්ති විඳින්නෝය බලන්න මිනිසෙකුගේ බඩ තමාගේ මුඛයේ ඵලයෙන් පිරේ තමාගේ තොල්වල අස්වෙන්නෙන් ඔහු සෑහීමට පෙමිණේ දැන් බලන්න පොඩ්ඩක් කල්පනා කළා මම කල්පනා කළා මේ සාලමොන් කියන මොන කතාවද අපේ බඩ පෙරෙන්න ඕනේ නම් ඔකරි කන්න ඕනේ කණ්ඩ ඕනේ නම් එක්ක වගා කරන්න ඕනේ නැත්නම් සල්ලි අම්බ කරලා මිලදී යම් කිසි ආහාර ලබාගෙන බඩ පුරව ගන්න ඕනේ. නමු සාලමන් කියනවා මිනිසෙක්ගේ බඩ තමගේ මුඛයේ ඵලයෙන් පිරේ. තමගේ මුඛයෙන් ඵලයෙන් පිරේ. මොනවද බඩ? තවතකර කියනවා නම් අපගේ මුඛයේ මොන වගේ වචනේ පාවිච්චි කරනවාද ඒ වචනේ අනුව තමයි එක්කෝ දිලිඳුකම නැත්නම් පෝසත්කම එන්නේ අපි පාවිච්චි කරනනේ සමහර විට අයියෝ මොනෝ කළොත් හරියන්නේ නැහැ නේ ඔව් ඒක මුඛයෙන් පිටතන වචනේ තුලින් අන්න එක්කෝ බඩගින්න නැත්නම් බඩපිරේ දෙකින් එකක් ලබා ගන්න පුළුවන් අපගේ මුඛෙන් යන වචනය අනුව. ඊට පස්සේ කියන බලන්න මරණය ජීවනය දිවේ වසඟෙහි ඇත්තාහ ඊට ප්‍රියවන්නෝ එහි ඵල භුක්ති නින්නේය. මරණය ජීවනය මම එමෙල කියන කතාව තමයි මරණය ගැන කතා කළා නම් මෙරි ජීවත් වීම ගැන කතා කරනවා ජීවත් වෙනවා. ජීවනය ගැන දැන් බලන්න අපිට දන්නවා යක්ෂයා හරි කපටි යක්ෂයාට දන්නවා කොහොමද අපි නැති කරන්න කියලා
දැන් උදාහරණයක් කියමු. මේක උදාහරණනේ. හරි. සහෝදරි ශාමලි කතා කරන ගමම්ම මොකකරි මරණයේ වචනේ විනාශයේ වචනේ මරණයේ වචනේ කියලා කියමු. මරණය කියන වචනේ පාවිච්චි කරපු ගමම්ම එතනින්ම වැටි මැරුණා නම් right පළමෙනි වතාව එක්කෙනෙක් මැරුණා හිටියම ඒක ගැන ලොකෝට අපි හිතන්නේ දැන් ළඟ හිටපු අය එයාගේ කතාවට එවුම්කන් දීගෙන හිටපු අය සමහර විට කල්පනා කරති මේ හොඳට කතා කරන හිටියා අර මරණය කියන වචනේ පාවිච්චි කරපු ගමම්ම මැරුණා දැන් කියමු සිස වයිලා ඇවිල්ලා ඒ වගේම තමන්ගේ කතාවේ වචනය මරණය කියන වචනේ පාවිච්චි කරපු ගමම්ම මැරුණා එතකොට අපිට පොඩ්ඩක් කල්පනා අපිට මොකරි අපේ මොලේට අපි කල්පනා කරන්න අවශ්‍ය වෙනවා සිත ශාමලි මරණය කියපු ගමම මැරුණා වයලා කියපු ගමම්ම එයත් මැරුණා එහෙනම් මේකේ පොඩ්ඩක් අපි කල්පනා කළ යුත්තේ ප්‍රවේශ වෙන්න ඕනේ රයිට් ඒ වගේම දැන් සලෝමි කියනවා මරණය කියන වචනේ සලෝමි පාවිච්චි කරපු ගමම සලමුයිත් මැරෙනවා එතකොට අපි අනිවාර්යයෙන්ම මරණය කියන වචනේ ගැන අනිවාර්යයෙන්ම අපි ප්‍රවේශ වෙනවා පාවිච්චි නොකර ඊට පස්සේ අපි කවුරු පාවිච්චි කරන්නේ අපිට දන්නවා මරණය කියපු ගමම මැරෙනවා අපි හරි ඉතින් යක්ෂයා හරි කපටි ඒ කපටිකමේ එක පාරට අපි මරන්න නැතුව අපගේ මුඛයෙන් පිටත වන වචනය තුලින්ම අපිම අපිව මරා ගන්න විදියට මම කිව්වේ කලින් සිගරට් බිව්වනම් මොනවද වෙන්නේ බොන අයට දන්නේ නැහැ ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ ටිකින් ටික ඒගොල්ලන්ගේ ශරීරය විනාශ කරගෙන යනවා අරක බොන අය ඒ වගේම ටිකින් ටික ටිකින් ටික ටිකින් ටික බීගෙන එනකොට කාලයක් යනකොට ඉබේම ඒ ශරීරයෙන් මැරෙයි මං කිව්වේ සීනි කකා ඉන්නකොට කාලය ගියන් පස්සේ දීවැඩේ ඇවිල්ලා මැරෙයි හරි මරණයත් ඒ වගේම තමයි අපගේ මුඛයේ මරණය ගැන කතා කරන විනාශය ගැන කතා කරනකොට ඉබේම කාලයක් වෙනකොට අපිටම දන්නේ විදියට අපි මැරේ සමහර විට අපිටම දන්නේ ඇයි මැරුනේ කියලා මම කියවනේ දෙවියන්ගේ වචනේ කියන්නේ මරණයත් ජීවනයත් දිවේ වසඟේ ඇත්තා ආමෙන් අපගේ මුඛයෙන් පිටතන වචනේ හරි බලවත්. ඒ බලයෙන් තේරෙන්නේ නැති අය තමයි කට අරපු ගමන් අවශ්‍ය නැති දේ හැමදේම කතා කරන්නේ. දැන් බලන්න. සමහර විට ඒ කල්පනා කරලා බලන්න. මාමණ්ඩිය ගැන කොහොමද කතා කරන්නේ ඕගොල්ලෝ? මේ කාලකන්‍ය කොයි වෙයි මෙරයි කියලා අපි දන්නේ නැහැ. එහෙමද? නැන්දම ගැන අපි මොනවද කතා කරන්නේ? ආශිර්වාදේ මගේ නෙන්දම නම් ඇත්තටම මට ආශිර්වාදේ කියලා කියනවාද නෙන්දම නම් මට සාපය කියලා කියගෙන ඉන්නවාද නෙන්දම ඇත්තටම මට සාපයක් වගේ කියගෙන හිටියනම් අනිවාර්යම සාපයක්ම වෙනවා පණ පිටින් ඉන්නකම් හිසරදේ දීගෙනම ඉඳි ආශිර්වාදේ කියලා කිව්වා නම් එයා අපට ආශිර්වාදයක් වෙනවා මම වචනේ ප්‍රකාශ කරන්න ඕනේ නිසා නෙමෙයි ඇත්තටම මගේ නෙන්දම නම් ඇත්තටම ආශිර්වාදයක්. අවංකම කි මං කියන්නේ ඇත්තටම ආශිර්වාදයක්. යාත්‍නාවෙන් තමයි ඉන්නේ හැමෙලෙම. මරණකම් ආශිර්වාදේ තමයි මට. රයිට්? මගේ මාමණ්ඩියතේම තමයි. හොඳ ආශිර්වාදේ වෙයිතේ මට. රයිට්? මං කියන්නේ කවදාකවත් ඒගොල්ලෝ නිසා මට ප්‍රශ්න තිබුණා කියලා. ඇත්තටම අපි කනගාටු වෙනවා සමහරවිට මම කියලා කියනවා. අපි ඒගොල්ලන් මේ මිස් කරනවා නේද කියලා. ඔව්. අපේ දරුවන් ගැන අපි මොනවද කතා කරන්නේ? පොඩ්ඩක් දඟලනවා කියලා ඒ ළමයි කාලේ දඟලනවා තමයි. මම කල්පනා කරනවා
මම දඟලනවට අනුමත කරන්නේ නැහැ. නමුත් දරුවන් දඟලනවා. මම දෙමෝපින් ආන සමරේ එකේන පාස්ට මේ අරි කරදරය දඟලන කියලා මට කම්ප්ලේන් කරනවා. මම කියන එමෙලෙම ඒගොල්ලන් ලෙඩවල හිටියත් සතුටුද කියලා අහනවා. ලෙඩවල පැත්තකට වෙලා ඔහි බුදීගෙන හිටියාන කැමතිද කියලා අහනවා. නෑ පාස්ටර් කියලා. එන දඟලන ඉඩද එන්නේ? ආමෙන්. මම කියන්නේ ඒ වයසේ අනුව ඒගොල්ලන් කරයි. ඒ නිසා ළමයා හොඳ නැහැ ඇතු නෙමෙයි. මෙයා නම් හරියන්නේ නැහැ. මෙයා නම් හරියන්නේ නැහැ. මෙයා නම් හරියන්නේ නැහැ. මෙයා නම් හරියන්නේ නැහැ. සාපලත වචෙන් දාගෙන ඉන්න දරුවන්ට. කාලයක් එහෙම කියාගෙන ඉන්න කාලයක් ගියන් පස්සේ ඒ ළමයා මොනව කළත් හරියන්නේ නැහැ. ළමයාගේ ජීවිතයම හරියන්නේ නැහැ. ඒ ඔක්කොම සාපලත වචෙන් අපගේ මුඛය අපි පිටත් කරලා ඒක ගොඩනගලා ඒගොල්ලන් ජීවිතේ නැති කරනවා. ආමෙන්. අපි ප්‍රවේශ වෙන්න ඕනේ අපගේ ජීවිතය ගැන. බලන්න සමහර විට පොඩ්ඩක් තරගයේ හිටියම පාවිච්චි කරන වචනේ මේ ජීවිතයට වඩා මැරෙනක හොඳයි. මැරෙනක හොඳයි. මැරෙනක හොඳයි. පොඩ්ඩක් තර වෙච්ච ගම මැරෙනක හොඳයි. මම මේ මිනිත් එක ඉන්නට වඩා මම මැරෙනක හොඳයි. මේ ගෑනිත් එක ඉන්නට වඩා මම මැරෙනක හොඳයි. කීස අපි හිතනවා අපි ඒගොල්ලන්ට විරුද්ධව ඒගොල්ලන්ගේ හිත රිදවන්න කතා කරනවා කියලා අවංකව කිත්නවා නම් වචනය අනුව ඒගොල්ලන් රිදවනක නොමේ අපගේ ජීවිතේට අපි වසදාගෙන ඉන්නවා ඒ වචනේ තුලින්. ආමෙන්. දැන් ප්‍රවේශ වෙන්න ඕනේ අපගේ මුඛෙන් යන වචනේ ගැන. රයිට්. බලන්න. හිත උපදෙස් දැන් 12 පරිච්ඡේදයේ 14 පදයේ ඒකම තමයි කියන්නේ. හිතෝපදේශ 12 පරිච්ඡේදයේ 14 පදය. මිනිසෙක් තමගේ මුඛේ ඵලය නිසා යහපතෙන් තෘප්තිමත් වන්නේය. මිනිසෙකුගේ දෑතේ ක්‍රියාවල ඵලයද ඔහුට දිනු ලැබේ. පේනව නේද මෙතන? මිනිසෙක් තමගේ මුඛයේ ඵලයේ නිසා යහපතෙන් තෘප්තිමත් වන්නේය. මිනිසෙකුගේ දෑතේ ක්‍රියාවල ඵලයද ඔහුට දෙනු ලැබේ. රයිට්. ඒ වගේම තමයි හිතපස 13:2 මිනිසෙක් තමගේ මුඛයේ ඵලයෙන් යසස භුක්ති විඳි. ඒ ද්‍රෝහීන්ගේ ප්‍රාණය බලාත්කාරයේ විඳි. බලන්න එතනත් කියදාල් තිබුණා මිනිසා තමගේ මුඛයේ ඵල. රයිට්. දැන් මේ පදේ කියන්න බලන්න කරුණාකර. හිතෝපදෙස 6:2 නුඹේ මුඛයේ කීම් වලින් පටලැවි නුඹේ මුඛයේ කීම් වලින් හසු වී සිටින්නෙහි නම් මාගේ පුත්‍රී නුඹේ අසල්වැසි අතර නුඹ අසු වී සිටින නිසා මෙසේ කොට ගැලවියන්න. නුඹ කුස් නුඹේ අසල්වැසියාගේ පාමුල වැටි කන්න ලව් කරපන්න. බලන්න මෙතන සල්මන් කියනවා නුඹේ මුඛයේ කීම් වලින් පටලැවි නුඹේ මුඛයේ කීම් වලින් අසු වී සිටින්නෙහි නම් මාගේ පුත්‍රයන් නුඹ අසල්වැසියා අතට නුඹ අසු වී සිටින නිසා මෙසේ කොට ගැලවි යන්න. එතන කියන්නේ ඇතරම කියනවා නම් මෙතන වෙන කාරණාව ගැන කතා කරන්නේ සාලමොන් වෙන කෙනෙක් උදෙසා එපකරුවෙක් වුණා නම් ගැලවි යන්න කියලා. ප්‍රඥාවන්ත අය තව කෙනෙක් උදෙසා එපකරුවෙකුට යන්නේ නැහැ. ඒක මෙතන කියන්නේ එපකරුවෙක් වීම ප්‍රඥාවන්ත දෙයක් නොවේ. දැන් කියමු දැන් නිශාන්ත බැංකුවේ ගිහිල්ලා ණය ගන්න ඕනේ නම් අනිවාර්යයෙන්ම ඒකලා එපකරුවෙක් දෙන්න කියලායි. ඉතින් මම සභා පාලකකෙට හොඳටම අඳුරන දෙන්නම جوړුව. ඉතින් අර හොඳ ඇත්තටම අපි කියනවා නම් මිත්‍රයෝ වගේ අපි ඉන්නේ. ඒ මිත්‍රකම නිසා හොඳටම අඳුරන නිසා නිශාන්ත අපේ නිශාන්තනේ කමන්නේ කියලා මං අස්සම් කරලා ගිහලා එයා ගන්න ණයට මම එපකරුවෙක් වුණා නම්
මගේ වචනේ වලින් බය වෙන්නපා නිසන්ත මම ඔයාට එපකරුවෙක් වෙන්නම් කියලා වචනේ දුන්නා නම් මගේ වචනෙන් මම පැටලී ඉන්නේ දැන් එයා දුන්නා නම් දෙවිනාස ස්තුති වේවා ණය ගෙවෙන්නේ නැත්තම් මගේ බෙල්ලට ලනුව ඒක මෙතන කියන්නේ දැන් බෝධනේ දැන් ලංකාවේ විශේෂයෙන්ම මුගකයි ඉන්නවා අරි කපටි ඒ කියන්නේ බැංකුවේ ලෝන් ගන්නවා ඊට පස්සේ ගෙවන්නේ හැපකරුව කියලා හිර වෙනවා දැන් ලංකාවේ නම් නීතිය මම දන්නේ කොයි වගේ ක්‍රියාත්මක වෙනවා කියලා පිටරටේ ඒ වගේ අපකරුවෙක් වී අසංකලාන ණය ගතේ කෙනා ණය දුන්නේ නැත්නම් අපකරුව තමයි ගෙවන්න ඕනේ අපකරුව ගෙවුවේ නැත්නම් අපකරුවගේ නිවස ගෙව ගෙදර තුළ තියෙන එම බඩු හැමදේම බැංකුවේ අරගෙන මෙයා පාරට දායි නීති අනුකූල ඒ නිසා තමයි අපකරුවෙක් වෙන්න එපා කියන්නේ ඒ තද නිතෙහි එපකරු අරගෙන මේක සල්ලි ගත්තේ කෙනා අරගෙන ගෙවන් ගෙවණන් එතරම් හොඳයි ගෙව නැත්නම් ඒ නිසා තමයි ඇමරිකාවේ කිසි කෙනෙකුට එපකරු වෙන්නේ නැහැ මොකද අදිසෙන් ඒගොල්ලෝ එපකරු වෙලා ගෙවන්න බැරි වුණා නම් මෙයා ගෙවන්න ඕනේ හැමදේම ගෙව නැත්නම් අනිවාර්යයෙන්ම ඒගොල්ලන් පාරට දායි විවාහ වෙච්ච කෙනා නම් නෝනා දරුවෝ හැමෝම පාරට බහිඳ වෙනවා කිසි කෙනෙකු උදව් කරන්නේ නැහැ. එච්චර භයානකයි බරපතලයි. ඉතින් වචනේ තියෙන බලය එක තමයි. Right? දැන් මෙතන කියන පරිදි අපගේ වචනේ මුකේ කිම් වලින් අපි පැටලී ඉන්නේ. ඉතින් මෙතන මම කල්පනා කළා අද වචනේ දේශනාව අනුව සමහර විට අපගේ මුඛින් පිටතන වචනයේ තුලින් යක්ෂයාගේ මලපතට අපි පැටලී ඉන්නවා මරණය ගැන විනාශය ගැන අලාභය ගැන හානිය ගැන හැම වෙලේම කතා කරගෙන හිටියා නා අපට අලාභය වෙන විදියට අපට හානිය සිදු වෙන විදියට අපගේ ජීවිතේ යම්කිසි පාඩු ඇති වෙන විදියට අපගේ මුඛයෙන් පිටත් වෙන වචනය අනිවාර්යම ඒක යක්ෂයා ඒ වචන ටික අරගෙන අපට විරුද්ධව පාවිච්චි කරයි. Right? ඉතින් ඒ නිසා අපි උමක් ප්‍රවේශ වෙන්න ඕනේ අපගේ මුඛයෙන් වචන වලින්. Right? දෙවලෙන් කියවන තියනවා. මාළු වලනේ අපි මොනවද පාවිච්චි කරන්නේ? බිලිකොක්කද? බිලිකොක් මේම කියන දෙමලින් කේම මාළුව පවා නැත්නම් මසුන් දෙකනේ මාළු දන්නවනේ වෙන විශේෂ මට දන්නේ බලපත්‍ර වජය පාවිච්චි කරන්න මාළුව පවා කටවාගෙන හිටියා නම් බිලිකොක්කට බේරෙන්න පුළුවන් කියලා බිලිකොක්ක දෙකම ගම මාළුවට කට ඇරියා නම් මාට උනා ඒ වගේම අපි කට වාගෙන හිටියානම් බෝ බිලිකොක්කට බේරෙන්න පුළුවන්. යක්ෂයා දාන බිලිකොක්ක වලට බේරෙන්න පුළුවන් අපි. Right? බලන්න. නික්මයාම පොතේ 17 වෙනි පරිච්ඡේදයේ 1 සිට 3 දක්වා ඊශ්‍රායෙල් පුත්‍රයන්ගේ මුළු සභාව ස්වාමින් වහන්සේගේ ආඥාව ලෙස සීන් වනාන්තරයේ සිට ක්‍රමෙන් ගමන් කොට රෙපිඩීම් හි කඳුරු බැඳගත්හ. එහි සෙනගට බොන්ට වතුර නොතිබුණේය. එබැවින් සෙනග මෝසෙස් සමග විවාද කරමින් අපට බොන්ට වතුර දෙන්නේ කීවෝය. මෝසෙස් නුඹලා මා සමග විවාද කරන්නේ මන්ද කුමට ස්වාමින් වහන්සේ පරීක්ෂා කරන්න හොදයි ඔවුන්ට කීවේය. එහිදී සෙනගට වතුර පිපාසා විය. එහින් සෙනග කතා කොට අපද අපේ දරුවන්ද අපේ සිව්පාවුන්ද පිපාසෙන් මරවන්ට මිසරෙන් අප කුමකට ගෙනා යෙහි දැයි කියා මෝසෙස්ට විරුද්ධව කොඳුලෝය. වෙන නේද? දැන් මේ
සෙනගගේ ආකල්පය කරන පොඩක් කල්පනා කරලා බලන්න. ඉස්රායල් සෙනග දෙවෙන් මාංශ කියනවා ඉස්රායල් මගේ කුළුඳුලා. දෙවෙනංශ කියනවා ඉස්රායල් සෙනග ඉස්රායල් ඇවිල්ලා මගේ කුළුඳුලා. කුළුඳුලා කියන්නේ වෙඩිමල් පුතා. වෙඩිමල් පුතා කියලා කියනකොට විශේෂයක් වෙනවා. ඉස්රායල් ජාතියේ යුදෙවරුන්ගේ මැදේදී වෙඩිමල් පුතා වෙලා විශේෂයක් වෙනවා. ඒ කියන්නේ රජකම් කිරීමේ නැත්නම් නිවසේ පාලනය කිරීමට බලය ඇති එකෙනා. පළමෙන්ම කුළුඳුලා. දෙවනුව පූජක තනතුරු. යම්කිසි ආගමික කාර්යවල යෙදෙන්න ඕනේ නම් වෙඩිමල් පුතා තමයි ඉදිරියේ ඉන්නේ. ඒ පූජක තනතුරු ලබන එකෙනා. තුන්වෙනි එක විලා දෙමෝපියන්ගේ උරුමය, පරම්පරාවෙන් එන උරුමය ලබා ගන්න එකෙනා. ඒක දෙගුණයක්. ඒ ඔක්කොම ආශිර්වාදය ඉන්නේ වෙඩිමල් පුතාට, කුළුඳුලාට. ඉතින් ඉස්සල් මගේ කුළුඳුලා කියලා කියනවා නම් අනිත් හැමෝටම වඩා දෙවින් මාංශික ඉදිරියේදී විශේෂ කණ්ඩායම. ඉතින් මේගොල්ලන් හැම වෙලේම දෙවින් මාංශිර විරුද්ධව පව කරගෙන මුරණ්ඩු කරගෙන සිටින නිසා දෙවින් මාංශ මේ ඉස්සල් සෙනගව වාල්කමට පත් කළා. වාල්කමට දුන්නා අවුරුදු 400. ඉතින් ඒ විලා වාල්ක වාල්ලි කියලා කියනකොට නීත්‍යානුකූලව පඩි නැතුව වැඩ කරන්න ඕනේ. ඒගොල්ලන් මොනව දෙනවද ඒව විතරයි කන්න පුළුවන්. තමන්ටම කියලා අයිති දෙයක් තියාගන්න බෑ. වාලෙකුට ඉඩමක් ගන්න බෑ, නිවසක් දාගන්න බෑ. ඒක තමයි වාල්කම. ඉතින් වාල්කමට ගිහිල්ලා අවුරුදු 400ක් දුක් විඳිනවා. ඒ දුක් විඳින කාලයේදී දෙවින් මාංශ දෙය බලලා මුරගසනා, ස්වාමිනේ අපිව ගලවන්න, අපි බේරා ගන්න, අපි මේ දුක් විඳින කියලා බයිබලේ කියා තිබුණා. දෙවින් වංශකේ ඔවුන්ගේ මුරගැසීමට එවුන්කම් දීලා උන්වංශ ඉස්සල් සෙනගත් එක්ක ආබ්‍රහන්ත එක්ක තිබව තබා ගත්තා වූ පොරොන්දුව ගිවිසුම සීකරලා ඕන මුදවා ගේනවා. මුදවා ගේන්න ඉස්සෙල්ලා පළමුව මිස්රයේ ඉන්න කාලෙදීම ඔවුන් දෙවින් වංශ ඔවුන්ගේ ඔවුන් මැදේ කලාව ආස්කම් පළමෙන්ම බලන්න. නික්මයාම පොතේ කිව්වා නම් එක එක අර පිළිවෙලට මට කියගෙන යන්න බෑ මතකෙටියට. ඇත්තනම දෙවින් මාංශ වසංගත 10ක් මිස්රයට ගෙනාවා. ඔවුන් ගලවා ගෙනෙන්න ඉස්සෙල්ලා ඒ වසංගත 10කින් විශේෂයෙන්ම බලන්න ඔවුන්ගේ අස්වෙන්නට මිසරයේ මිනිසුන්ගේ වගා කරපු හැමදේටම ඒ වසඟත හානි වෙන විදියට ඒ වසඟත ක්‍රියාත්මක වුණා. ඉස්සල් සෙනග මැදේදී ඔවුන්ගේ ඔවුන් වගා කරපු දෙයකට කිසි දෙයක් කිසිම හානියක් සිදු වුණේ නැහැ. රයිට්. තව දෙයක් කළා දෙවිනාංශයේ ඒගොල්ලන් ඉදිරියේදී. මට ඒකයි පුදුම. මුළු මිසරෙම අන්ධකාරය දවස් 3ක් එක්කෙනෙක්ගේ මූණ තව කෙනෙක් බලා ගන්න බැරි විදියට අන්ධකාරය. ඉස්සල් ජාතින්ගේ නිවසල පමණක් එළිය තිබුණා. ඒගොල්ල ලාභ පොත් කරගෙන නෙමෙයි, ස්වාභාවික එළිය ඔවුන්ගේ නිවසට දෙවිනාංශ දුන්නා. කල්පනා කරලා බලන්න කොහොමද කියලා වෙනස. රයිට්. ඉතින් තවත් බලන්න පුළුවන් අපට ඉතින් වසංගත දෙක මේ මොන හැම ස්ථානෙම තිබුණා ගෙම්බෝ මුළු මිස්රයේම. ඉස්සල් මිනිසුන්ගේ ජීවය නිවසොල්ට නැහැ. අර වසංගතේ දායම බැලුවා නම් ඇත්තටම ඒක හානි සිදු වුණේ මිසරේ මිනිසුන්ට, ඉස්සල් මිනිසුන්ට කිසි දෙයක් වුණේ නැහැ. රයිට්.
ඒ විනි හාස්කම් කරලා මංග නා මෙතන බෙඩින් ඉස්තර කියන මිස්රේන්ද්‍රලා දෙවිනාංශ ඔන්න ගලව බේරලා මුදවා ගේනවා. එවිල්ලා එන ගමම්ම දැන් පාරෝන් රජතුමා බලනවා පුළුවන් තරම් ඒගොල්ලන් නැවත වාරයක් අල්ලගෙන එවිල්ලා බාලුකම තියාගන්න. දැන් පාරෝන් තමන්ගේ හමුදාව යවනවා මේ සෙනග ආපසු අල්ලගෙන ගේන්න. ඒ අතරතුරේදී දෙවිනාංශ කළේ ගිනිටැඹ තබා ගත්තා ඉස්සල් සෙනගටත් මිස්රේ සෙනගට මේ අමුදාවටත් මැද ලංවැඩ බැරි විදියට ආරක්ෂාව. දැන් රතුමූද ළඟ ආවන් පස්සේ මේ සෙනග ඉස්සල් සෙනග රතුමූදේ යන විදියට ඒ රතුමූද දෙකට බෙදලා වතුර නැතුවේ හිස් පොළවක ඔන්වන කලේ එයා පැත්තට යන්නට දෙවිනාංශ උදව් කළා. පාරුන්ගේ සේනාව පිටිපස්ස ආපු සේනාව ඒ වතුරේ සම්පූර්ණම විනාශන විදිහට දෙවිනාංශ ක්‍රියාත්මක වුණා. එච්චර ආස්කම්. දැන් රතුමෝදෙන් මෙගරට ආවෙන් පස්සේ අපිට දකින්න ලැබෙනවා ඔවුන්ට ආහාර නැහැ. දෙවිනාංශ ආහසේ ඉඳලා මන්නා කියන ආහාරය ලබා දුන්නා. මාස දෙකක් ගියන් පස්සේ සමහර අපිටත් මන් දන්නේ ඒක වෙනවා. හරි එකම කෑම මාස දෙකක් කගෙන ඉතින් කොහොම වෙතිද? ඒක සාමාන්‍ය පැත්තකුත් තියෙනවා. මේගොල්ලන් කියනවා මිස්රේ ඉන්නකොට අපි මස් ලැබුණා. දැන් මස් නෑ අපට. ඉතින් ඒවිල්ලා මෝසස් ළඟ මුරගසනවා. මෝසස් දෙවිනාංශලා කිව්වම දෙවිනාංශ කිව්වා බයෙන් දෙපා මන් මස් දෙන්න කියලා. මොනදර මේ වටුව දෙවිනාංශ දුන්න ඔවුන්ට මස්ත මස් වෙන කණ්ඩ. මම ඒක ගැන පොඩ්ඩක් විස්තර හොයන්න ගිය වෙලාවදී ඉංග්‍රීසියෙන් කිය තිබුණා ඩේක්ස් කියලා පරිවර්තනයක් බයිබලේ ඩේක්ස් බයිබල්. ඒකෙන් දාතින ඒක විස්තර හැමෝම දේව ධර්මාචාර්යෝ ඒගොල්ලන් පොදුවෙන් කල්පනා කරනවා ලක්ෂ 60ක් වගේ සෙනග මිස්රේ ඉඳලා පිටත් වුණා. ලක්ෂ 60ක් 6 million people. ඒ ලක්ෂ 60කටම එක දවසකට කන්න ඕනේ නම් වටුව කොච්චර අවශ්‍යද? එයා ගණන් කරපු බලපු වෙලාවදී ඒක කියනවා කිලෝමීටර් 32ක් දිග කිලෝමීටර් 32ක් පළල ඉඩ ප්‍රමාණයකින් අඩි 6ක උසක වටුව දෙවිනාංශ දුන්නයි කියලා දවසකට කන්න. කිලෝමීටර් 32ක් කියලා කියන කොච්චරද? මම ඉතින් පිටකොටුවේ ඉඳලා මීගම වෙනකම් සාමාන්‍ය මේ ඉඳලා වෙල්ලවත් වෙනකම් කියලා නිසන්ත කියනවා. කිලෝමීටර් 32ක් ටික කිලෝමීටර් 32ක් පළල අඩි 6ක් උස වටුව දෙවිනාංශ දුන්නා දවසකට කන්න මෙන්න කාපාලා ඇති වෙන්න කියලා. ඒ ආස්කම් දෙකපු මේගොල්ලන් රෙවිදින් වලට ආපු වෙලාවදී වතුර නැ බොණ්ඩ. එතකොට මේගොල්ලන් මොනක මේ දෙවිනාංශේ විශ්වාස කරන්නේ නැතුව මිසරේ මෙච්චර ආස්කම් කළාව දෙවිනාංශ රතුමූදෙන් අපිව රතුමූද දෙකට බෙදලා අපිව සුවෙන් මෑ පැත්තට ගෙනාපු දෙවිනාංශ සතුරුන්ගෙන් අපි බේරලා ආරක්ෂා දුන්නව දෙවිනාංශ මන්නා දුන්නව දෙවිනාංශ. ඒ අතරතුරේදී මාරා කියන ස්ථානයට ආපු වෙලාවදී වතුර තිත්තයි. ඒ වතුරට දෙවිනාංශ ආශිර්වාද කරලා ඒක පෙනිරා කරලා බොන්න දුන්නා.
ඒ ආස්කම් දෙකපු මිනිස්සු මෙච්චර ආස්කම් කළා දෙවෙන් වහන්සේ මෙතන වතුර ප්‍රශ්න නෙමෙයි දෙවෙන් වහන්සේ අපි විශ්වාස කරමු ස්තුති වේවා ස්වාමීන් අපට වතුර දුන්නා නිසා කියලා ස්තුති කරන්න පටන් ගත්තා නම් අනිවාර්යයෙන්ම එතනම වතුර ලබා දෙවිලා ඇති මේක ළමනක් කළේ අපි මරන්නද ගෙනාවේ මෙතනට මුකෙන් පිටතුන වචනේ ද ගණන් කතාවට ගිහිල්ලා බෙලුවනම් ඇතරම ගණන් කතාවේ මේ සෙනගම ගණගත ඇති විසුවනි පරිච්ඡේදී එකේ සිට 13 දක්වා කිව්වා නම් එතන මේ සෙනග නෙමෙයි දැන් මේගොල්ලෝ ඔක්කොම අවුරුදු 40කින් මැරලා හරි කල්මක බලන්න දැන් මිස්රේ ඉඳලා කානන් දේශයට යන්න ආපු සෙනග දෙවින් වහන්සේට විරුද්ධව මුරණ්ඩු කරපු නිසා වනාන්තරේ මැරුණා. දැන් ඒගොල්ල ඊළඟ පරම්පරාව දැන් ගණන් කතා කියන්නේ අවුරුදු 40කට පස්සේ. ඒගොල්ලන් ඇවිල්ලා මේරිබා කියන ස්ථානෙට ආපු වෙලාවදී එතන වතුර නැහැ. වතුර නැතිපු වෙලාවදී ඒගොල්ලන් කිව්ව මොනවද දන්නවද ඒ කණ්ඩායම දෙවෙනි ඒගොල්ලන් ඊළඟ පරම්පරාව අවුරුදු 40ට පස්සේ ඒගොල්ලන් කියනවා අපි මිස්රේ ඉන්නකොට අතික කෑව මිදි කෑව දෙලො කෑව වතුර තිබුණා මේ අපිව වතුර නැතුව මරන්නද ගෙනාවේ කියලා මෝසස්ගේ මුරගස්නවා දැන් ඇත්තටම බලනවා නම් මිස්රේ ඉඳලා මේ දෙවනි කණ්ඩායම එනකොට ඒගොල්ලෝ ඔක්කොම බබාලා කුඩා දරුවන් උන්ට අත්තික ගැන දන්නේ නැහැ මිදි ගැන දන්නේ නැහැ දෙලුම් ගැන දන්නේ නැහැ ඔය දෙමෝපියගේ කතාව අහලා ඒක ඔළුවේ තියාගත්තා දෙමෝපිය කිව්වා අපි මිස්රේනකොට ඒක කෑවා මේක කෑවා ඕන් කීපොත් එකක් තියෙනවා මොනවද සුදුලුණු කෑවා ඒකයි ගඳ ගන්න එහෙම පැත්තම නෑ කල්පනා බලන්න ඒගොල්ලන් මිස්රේ ඉඳලා එන කාලේදී පොඩි ළමයි දැන් අවුරුදු 40යි වයස. ඔවුන්ගේ සපත්තු ගෙවිලා නැහැ. ඔවුන් මේ වෙනෙන විදියටම ඔවුන්ගේ සපත්තු ලොකු වුණා. ඇඳුම් දාගෙන ආපු ඇඳුම්. අවුරුදු 40කට ඒ ඇඳුම් පවා ඉරුනේ නැහැ. නැති වුණේ නැහැ. ඔවුන් ලොකු වෙච්ච විදියටම ඔවුන්ගේ ඇඳුනුත් ඔවුන් තෙක ලොකු වුණා. කල්පනා බලන්න. දැන් සියෝන් ඉන්නවා. දැන් අඳින ඇඳුම් රයිට් තාත්තා වගේ උස වෙනකොට මේ ඇඳුම්ම අඳින ඕනේ නා කොහොම ඇතිද? ඒ වගේන සිතන් නැතුව දෙවිනොන්ස අවුරුදු 40ක වුණ වනාන්තරයේ පෝෂණය කරලා ආරක්ෂා කරලා ගෙනපු සතුරන්ගේ බේරලා ගෙනපු එක ඒව හිතලා ස්තුති කරන්න නැතුව ඒගොල්ලන් කියනවා අපි මෙයාට ගෙනාවේ අපි මරන්නද කියලා කල්පනා බලන්න දෙවිනොන්ස ආරක්ෂා දීලා කෑම දීලා වතුර දීලා මේ ගෙනාවේ වනාන්තරේ මරන්නද උන්ගේ ආකල්පය ඉච්චරයි තිබුණේ උන් සිතපු විදිය මං කියන්නාවේ යක්ෂයා බලන්නේ බයිබලේ කියතේ වුණා යක්ෂයා ඉන්නේ සොරකම් කරන්නත් මරන්නත් විනාශ කරන්නත්. ඔහුගේ සැලසුම ඇවිල්ලා කෙලින්ම අපේ කුමරු විනාශ කරන්නට. ඉතින් අපගේ මුඛයම පාවිච්චි කරලා මට ඒකයි මෙතන මේ කතා දෙකම ගත්තේ. අපි මරන්නද ගෙනාවේ. මරණේ වචන පාවිච්චි කරන ඒස්සානේ. දෙවින් මාංශික සැලසුමෙන් අපි මරන්න කොයිවත් නැහැ. අපට ජීවනයේ දෙන්නත් ඒක අධික ලෙස ලබා දෙන්නයි උන්වන්සේ සැලසුම. යක්ෂයා තමයි දාන්නේ සිටවිල්ල. දැන් මම කාණ්ඩ කැමති යක්ෂයා අවස්ථාව කීයකින්ද
ඒ සිටිවිල්ල අපගේ ඔළුවට දෙන්නේ උඹ මැරෙයි උඹ මැරෙයි උඹ මැරෙයි අපි කීසරද ජයගත්තේ යක්ෂයා මොන වගේ ප්‍රශ්න අපිට ගෙනවත්තරේ අපගේ මුඛය අපි ආරක්ෂා කරගන්න ඕනේ කතා කරන්න දන්නේ නැත්නම් වචනේ පාවිච්චි කරන්න දන්නේ නැත්නම් කඩවාගෙන ඉන්න එක හොඳයි අඩුම ගානේ දෙවිනාංශ අනුකම්ප කරලා අපට උදව් කරයි වැරදි වචන පාවිච්චි කළා නම් දෙවින් වංශත් අපට උදව් කරන්න බෑ නීති අනුකූලව වචනේ අනුව ඉතින් අපගේ මුඛයෙන් විනාශයේ වචනය මරණයේ වචනය පාවිච්චි කරනකොට අපි ජීවන ප්‍රශ්නගෙන කතා කරන විසඳුමගෙන කතා කරමු ආමෙන් ඉතින් එම වෙලෙම උන්වංශිකේ පොරොන්දු අරගෙන අපගේ මුඛේ ප්‍රකාශ කරගෙන ඒක විශ්වාස කළා නම් ඒ අනුව අපගේ ජීවිතය ගොඩනගන්න පුළුවන් ආමෙන් ඉතින් මතක තියාගන්න මරණය දෙ මම කියන්න ආවේ හැම වෙලෙම හැම අපි යක්ෂයා එක කාරණාවක් නමුත් අපි ප්‍රඥාවන්ත ක්‍රියා කරන්නේ නැති නිසා යක්ෂයා අපගේ වචනේ පාවිච්චි කරගෙන අපිවම විනාශ කරන්නට සැලසුම් කරයි ඒකට ඉඩ නොදී උන්වංශික වචනේ අනුව අපි සදාකාලින් ජීවත් වෙන්නට අපි කැප කරමු ආමේ දෙවනස්ස කැමැති අපි ජීවත් වෙන්න ඕනේ එයි උන්වංශික ශරීරය මේ පොළවේ නැ උන්වංශික ශරීරය උන්වංශයෙන් මේ පොළවේ නැ අපි උන්වංශ ශරීරය මේ පොළවේ ඉන්නවා උන්වංශයට අවශ්‍යයි අපිව මේ පොළවේ පාවිච්චි කරන්නටත් ආශිර්වාද කරන්නට ඒ කියන්නේ තෘප්තිමත් දීර්ඝායස ලබා දෙන්න දෙවනස්ස සූදානම් අපි විශ්වාස කළා නම් ආමෙන්